නැවත සාදුකියන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දානං දදන්තු සද්ධාය සීලං රක්කන්තු සම්බදා භාවනාබිරතා වොන්තු ගච්ඡන්තු දේවතා ගතාතිති ඒමාගේ ස්වාමී වූ භාග්‍යවන්තු අරියන්තු ගෞතම නම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අනන්ත සසරේදීද මේ භවයේද මාගේ මදය ප්‍රමාදාදී දෝෂයන්ගින් යං පමාවක් සිදුවියත්නම් ඒ සියලු පමාවනට පළමුවත් දිවනුවත් තුන්වෙනුවත් මට සමාව ලැබේවා. බුදුගුණ අනන්තය අනන්ත බුදුගුණ බලයින් මාමින්ම සියලු සත්වයෝ තරහ නෙත්තු වෙත්වා වෛරසිත් නෙත්තු වෙත්වා ඉරිසියා මදමාන නැන්තෝ වෙත්වා සාන්ත සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, ඉතාම වාසනාවන්ත නවම්පුර පසළොස්වක වූ දවස අද උදෑසන හිට සීල භාවනාදී කුසල ධර්මයන් ජීවිතයේ ශක්ති ප්‍රමාණයෙන් දියුණු පමුණුවාගෙන මේ දහවල කෙටි අනුශාසනාවක් නමුත් ශ්‍රවණය කර ගැනීමටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහා මංගල සූත්‍රාන්ත දේශනාන්ත වටිනා ගාථා රත්නයක් කෙටියෙන් අනුශාසනාව. දානං දදන්තු සද්ධාය සීලං රක්කන්තු සබ්බදා භාවනාබිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා. දන් දීම, සිල් රැකීම, භාවනාවේ ඇලී වාසය කිරීම මරණයාගේ කෙළවර දිව්‍ය නිකායේ උපත ලබන්න, දිව්‍ය කයක් ලබන්නට උපකාර වෙන බවයි සඳහන් වෙන්නේ. දානංච ධම්ම චරියාච ඒතං මංගල මුත්තමං. ඒක උතුම් මංගල කාරණයක්. තෙනිසා පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ හැම කාරණයකින්ම අපට පහදා දී තිබෙන්නේ අපේ හිත සකස් කරගන්න වැඩපිළිවෙලයි. සිත සකස් කරගෙන සූදානම් සිතකින් ජීවිතේ යම් දවසක නික්ෂේප වෙනකොට
බාහිර භෞතික වශයෙන් උපාදාන කරගෙන තියෙන භෞතික වස්තු කෙරෙන් තියෙන ආසාව තණ්හාව බැඳීම දැඩි ග්‍රහණය උපාදානය කියන්නේ. ඒ සියල්ලත් නික්ෂේපිත කරගන්න පුළුවන් තැනකට හිත පමුණුවාගෙන ජීවිතය අවසන් කරන්ටයි මේ ධර්මය තුල බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ ලෝකවාසී ඥානවන්ත මිනිස්යන්ගෙන් දෙවියන්ගෙන්. ඒ නිසා අපි මේ උතුම් කාරණේට සිත යොමු කරලා කරකවල බැලුවාම අපේ හිතේ තියෙන නොඑක් විදිහේ අවුල් වියවුල් තැවුල් දෙස බලනකොට වැඩිපුර හරියක්ම තියෙන්නේ පින්වත්නි ලෝභ මූලිකව සකස් වෙච්ච අකුසල කර්ම කර්මපත බොහෝම සෝදිසි මනසකින් නුවණකින් බැලුවොතින් පමණයි එය අපට හඳුනාගත හැකිව තිබෙන්නේ. එහෙම නැත්නම් අපට එය අඳුනා ගන්න තබා එවැනි කෙලෙස් අරමුණක් අප වෙත පැමිණියාද පැවතියාද කියනවත් අපිට වැටහීමක් නැති වෙලා යනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ අනුදැන වදාළේ සති සම්පජඤ්ඤ සිහි නුවණ දෙක හොඳින් ඇති කරගන්නට කියලා. සතිපට්ඨානයේ තමන්ගේ වැඩෙන්න වැඩෙන්න සිහිය හොඳින් පිහිටන්න පිහිටන්න ඒ මේ සතිපට්ඨානයේ තුල වාසය කරන යෝගියා තමන්ගේ බාහිර අර කියන කෙලෙස් ධර්මයන් පිළිබඳව බොහෝම නුවණින් විචක්ෂණ නුවණින් විමසන නුවණින් බලනවයි කියනවා. එහෙමනම් කායේ කායානුපස්සී භික්කවේ විහෙරති චිත්තේ චිත්තානුපස්සී භික්කවේ විහෙරති ආදී වශයෙන් මේ සතර සතිපට්ඨානය තුල සිත පිහිටුවාගෙන වාසය කරනවාය කියන්නේ වෙන කිසිවකුත් නෙවෙයි තමන් සිහියෙන් ඉන්නවා කියන එකයි. එසේනම් සිහිය නැති කරන සිහිය අතුරුදහන් කරන ප්‍රතිපක්ෂ ධර්ම සතුරු ධර්ම සමූහයක් අපේ චිත්තභ්‍යන්තරේ හට ගන්නවා. ඒ චිත්තභ්‍යන්තරේ හට ගන්න ඒ චෛතසික පරම්පරාව නිසා අපේ හිතේ චිත්ත ඒකාග්‍රතාවේ විසිරුවා හරිනවා. උද්දච්ච ස්වභාවයට හිත පත් කරනවා, හිත විසිරුවල දානවා. හරියට අලු ගොඩකට ගල් කැටියකින් විසි කරලා ගැහුවාම අලු විසිරෙන්න වාගේ අපේ අර චිත්ත සන්තානයේ තියෙන හැසී ගැවසී පවතින දොළොස් ආකාර අකුසල් සිත් නොයෙක් නොයෙක් ප්‍රකාරව පින්වත්නි විසිරී පවතිනවා. ලෝභ සිත් 8යි, ద్వේෂ 2යි, මෝහ 2යි, අකුසල් සිත් 12 නානා ප්‍රකාරව වෙනස් වෙලා යනවා, වැඩි වෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ චිත්තේ චිත්තානුපස්සී භික්කවේ විහෙරති. මහණෙනි, මේ හිතත් හිතේ හටගන්නා වූ ධර්ම ස්වභාවය නම් වූ සිතුවිලි ගැනත් හෝදිසිමානීව ඉන්ට කියලා. අපිට ඒ හෝදිසිමානීව වාසය කරන්නට නම් පින්වත්නි අර මම කියපු බාහිර සතුරුපාක්ෂික ධර්ම ටික අඳුනා ගන්න ඕනේ. ගෙදරකට යම්කිසි සතුරු ප්‍රහාරයක් දියත් වෙනවනම් ගෙහිමියා ගෙවැසියෝ විසින් කළ යුතු වන්නේ කුමක්ද? සිහියෙන් සිටීම, ගේ ආරක්ෂා කරගන්න. ඒ ගේ තුල තිබෙන වටිනා කියන රත්න වර්ග නොඑක් නොඑක් වටිනා කකුද භාණ්ඩ තියෙන්න පුළුවන්. ඊටත් වඩා ගෙහි ජීවත් වෙන මිනිස්යන්ගේ ජීවිත එම නිසා එහෙමනම් Tamanta කොයි දිශාවෙන් මේ සතුරු ප්‍රහාර දියත් වෙනවාද? සුර සතුරන් මොන විදිහ ආකාරයෙන් ක්‍රියාකාරී වෙනවද? ඒ ක්‍රියාකාරී වෙන සතුරුපාක්ෂික පිරිස පළවා හරින්ට තමන් ආරක්ෂිත වෙන්න උනේ කොහොමද? තමන්ගේ ගෘහස්තය ආරක්ෂා කරගන්න
ඒ නිවසට ඇතුල් වෙන්න තියෙන ප්‍රවිෂ්ඨ දොරටු එහෙම නැත්නම් ප්‍රවේශ මාර්ග පිළිබඳව සෝදිසියක් තියෙන්න ඕනි. අනවශ්‍ය ප්‍රවේශ මාර්ග තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕනි. ඒ ප්‍රවිෂ්ඨ මාර්ග සියල්ල වහලා දාන්න ඕනි. සිහි ඇතුව සිහියෙන් නිවසත් නිවස වැසියන් පිළිබඳවත් නුවණින් වාසය කරන්න ඕනි. එතකොට පින්වත්නි අර බාහිර සතුරු ප්‍රහාර වලින් ආරක්ෂිත බවට පත් වෙන්නට පුළුවන්. එනම් මේ හිතත් හරියට අර නිවසට උපමා කර හොතින් නිවසේ තියෙන වටිනාම රත්න වලට උපමාවක් දෙන්න පුළුවන් නේද? තමන්ගේ හිතේ තියෙන චිත්ත සමාධිය, අලෝභය, ඒ වගේම අමෝහය, සද්ධා ආදී ඔය කුසල පාක්ෂික සිතුවිලි ආන් යුවා. ඉතින් මෙන්න මෙව්වාට යම් බලපෑමක් කරන ප්‍රවිෂ්ඨ මාර්ග වශයෙන් සලකන්නේ මොනවද? අර සඳහන් කරපු ලෝභ, දේශ, මෝහ, මාන්‍ය ආදී 1500කට ආධික ලාමක ධර්ම ටික. නම් යම් කිසි කෙනෙකුගේ හිතේ නිතරම බුරබුරා නැගෙන ලෝභය, තණ්හාව, ආශාව බහුල නම් අන්න ඒ තැනත්තා අවාසනාවන්ත විදියට ජීවිතේ පරදිනවා. ලෝභය කියලා කියන්නේ ලොකු අවාසනාවක් කියලායි දේශනාවේහි සඳහන් කරලා තියෙන්නේ බුද්ධ වචනියෙන්ම. ලෝභය කොයිතරම්ද කියතොත්, තණ්හාව කොයිතරම්ද කියතොත්, අධික තණ්හාව, අධික ලෝභය, අධික මසුරුකම තියෙන මිනිසයා තමන්ගේ මවුටවත් බෑ සතුටු කරවන්න කියනවා. සඳහන් වෙන්නේ එහෙමයි. තමන්ගේ අම්මටවත් බෑලු ඒ අධික ලෝභ දරුවව සතුටු කරවන්න. අම්මටවත් බැරි, වැදූ මවටත් බැරි නම් තව කාට, කොයි වස්තුවකින් කාගෙන් නම් සන්තෘප්තියක් ලබන්න පුළුවන් වෙයිද? ඒ නිසා වැදූ මවටත් අධික ලෝභ මිනිස්සයාව සතුටු කරවන්න බෑ. බලන්න තත්ත්වය, ඒ ලෝභ හිතේ තියෙන නපුරුකම. ගින්නට මොනතරම් පින්වත්නි, ආහාර පාන, තව නොයෙක් ද්‍රව්‍ය ගැල් පුරවල ගැල් පුරවල ගිහින් බහාලුවත් ගින්න කවදාවත් ඇතෙයි කියලා කියන්නේ නැහැ. වැටෙන වැටෙන දේ දවා ගන්නවා, අයිති කර ගන්නවා, අලු බවට පත් වෙනවා. එහෙනම් අධික මසුරු මිනිස්සයා, අධික ලෝභ මිනිස්සයා සතුටු කරගන්න බැරි මිනිස්සයා, සතුටු හිතක් වහා උපදව ගන්න බැරි මිනිස්සු හරියට අර ගින්නක් වාගේ කියනවා. ගින්නට කොයිතරම් දරබිදුරු ආදී දේ වෙන්න පුළුවන්, තව නොයෙක් භෞතික වස්තු වෙන්න පුළුවන්, කොයිතරම් වැටුණත් කොයිතරම් බහාලුවත් ඇතිවීමක් නැහැ. අන්න තණ්හාපති පුද්ගලයාගේ හිතේ ස්වභාවයත් එහෙමයි. මහා සමුද්‍රයට මොනතරම් පින්වත්නි භෞතික දේ බහාලුවත් මහසાગරයේ කවර කවම දාවකවත් ඇතෙයි ඇතෙයි ගියා නම් සිතුවිල්ලක් පහළ කරන්නේ නැහැ, ඇතිවීමක් නැහැලු. නම් ගින්න මහසાગරය සහ මහිච්ඡතාවයෙන් යුක්ත, මහා ආශාවන්ගෙන් යුක්ත, ලෝභයෙන් හිතම ඉන්න මිනිස්සයත් ওই වස්තු තුන මේ ලෝකේ අතෘප්තිකර වස්තු තුනක් වශයෙන් තමයි සඳහන් කරලා දේශනාවේ තියෙන්නේ. එහෙනම් යම්කිසි సంతානයක චාගී චේතනාවක් ඇති වෙනවා නම්, චාගී චේතනාවකින් අත්තරීම පිළිබඳ චේතනාව සාදු කියන්නේ. නික්ෂේප කිරීමේ චේතනාව, උදාහැරීමේ චේතනාව, දන් දීම කියන අත්තරීමනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මෙන්න මේ ආරම්මණයන් ඔස්සේ තමයි මේ අපි තණ්හාව උපාදානේ පවත්වා ගන්න ලබන්නේ. මොනවගෙනද පින්වත්නි පණ ඇති පණ නැති අවිඥානික සවිඥානික වස්තු රූප කෙරෙන්. එබඳු වස්තු රූපයන් පිළිබඳව තියෙන තණ්හාව වැඩි වෙන තරමට, උපාදානීය වැඩි වෙනවා, උපාදානීය වැඩි වෙන තරමට ඇලෙන බැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ජීවිතේ මහා පුදුම විදිහ අසහනයකින් තමයි ගෙවෙන්නේ. අසහනයකින් ගෙවෙන්නේ. සහනයක් ඇත්තේම නැහැ කියතොත් නිවැරදි. දෙනිසා තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ, ලෝභ සහිත පුද්ගලයා මේ තමන්ගේ ජීවිතේ
अधिक मसुरुकाम करण कोट के मे जीवित पेरुदन के भवट पत्ते तवटिक दीवन वेला वेडिवेला दीवन वेला गिहाम विषम लोभ अत्यतिनो अनुंगे वस्तुवट लोभ विंड बलनो तमंगे वस्तुवट अधिकतर लोभाय ඊළඟට අන්න අයගේ වස්තුව දැකලා අනී අපොයි කියලා ඒ පැත්ත ගැනත් විෂම ලෝභය ඇති වෙන්න පුළුවන්. ඒක මරපතල් අකුසල් සිතක්. ඉරේෂා පින්වර්ණී තථාගතයන් වහන්සේ ලෝභය ජයගන්නේ කොහොමද කියලා විමසුවාම දුන්නු උත්තරය ලෝභිත ජයගන්නට නම් දීමනාව නැමැති ආයුධය භාවිතා කටයුතුයි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. දානං ච යුද්ධං ච සමාන මාහු වික්කවේ මහණෙනි මේ දන් දීම අත්හැරීම කාම සම්පත් නික්ෂේප කිරීම ලෙහෙසි නෑ මහා යුද්ධයක් කරනවා වාගේ අමාරු කාර්යයක් හැබැයි බැරි නෑ උත්සාහවත් වෙන්න ඕනි එහෙනම් ලෝභසිත නැමැති සතුරා ජය ගන්නට නම් අලෝභේ නැමැති චාගවන්ත හිත दीवन करोने लोभया जय गट अलोभ हित नमित आऊदे भाविता कटेतुना लोभ हित अपट अतिवाण्य पिन्वाते अभी अज्ञान भाव निशा ज्ञानक मनीष नुवन मधिक मनीषा कैमपीम आदि इदुमिटुम गिवल दुर्वल यान वाहन वसु संपल धन दहन निलतृानादि की नुकी बहु काम संपत् ऐसा कन नह दिवा आदि पिनवन वस्तु निशापे जीविते नुक्विधि मानसिक एवाकिरी बलवत्व अलिला ये अलिच हित निशा हित प्रियहागिन वासे करणवा एम अत्थरिंट पुरुदुवेन हित अर लामक पापक अकुशल पाक्षिक सतुरु धर्म टिकेन टिक टिकेन टिक छाग्यक दीवन वेनवा कर धर्म सदांग पावतीनवा कोई तरंग दीवनो नाद के तो छागानुस्मृति अक्तर मटम दीवन कर गाने पुलवा नितरम दीमे एलुने वासे करे वही किएनो इन दीमटम एलि वासे करनो मन दे लुनत कुच्चर वटन दे अक्लबुनत कोई तरंग मिहिर दे अक्लबुनत कोई तरम वटिना दे अक्लबुनत अने मे वैंग अति वैडक्ने मेवा कोम नतिवेलायनो अतीते तिबुनय सियाल नतिबुना वर्तमान तेम अनागते विधियमाय एने शाम में वसु संपत् पुलवंतरंग दहमिंग सेमिंग परिहरणीय करमिंग असल वासीन तत्यमक्कमक दिमिंग दंदिमिंग पुलवंतरंग लोभहित यटपत्तिर गंडू मनै कियला कल्पना करनो ज्ञानवंत मनुष्यो अज्ञानवंत मनुष्य अंटे हेम कल्पना वेन्नी नै पिन्वत्नी एकी थिंग एगे अकुसल विपाक्यक वेन्नत पुलवंग हित नबुरु वेन्नी नैति एक गयन ईलंगट पिन्वत्नी ये दंदीम नाव करण कुटगिन अगिहिर शुद्ध बावट पत्तिनो लोभ चेतनावं अडु इन्न पटंगानो अलोभ चेतनावं पहल कर गन्नवा ईलंगटे वस्तुकाम क्लेशकामयन किरी पवतिन दडि ग्रहणय करण कुटगिन प्रिय विप्रयोगादि नोएक विधिहे अरमुनु पेमिनिये देस द्वेष मूलिक सित पहल वेनो पटिगे हट गन्नो तरह ऐति वेनो ඒတිකත් නැති වෙලා යනවා මුලින් අර ලෝභය පිළිබඳව තියෙන තදගතිය අඩු කරන්න පුරුදු වුණාම සාදුකයන් දැන් තණ්හාව නිසා තමයි ද්වේෂය ඇති වෙන්නේ තණ්හාව නිසා තමයි මෝහය ඇති වෙන්නේ තණ්හාව නිසා තමයි අපි මේ අකුසල් සිත් 12 උපදව ගන්න හොඳට කල්පනා කරලා බලන්න දුක්ඛේ අඥානං සමුදයේ අඥානං නිරෝධේ අඥානං නිරෝධගාමිනියා පටිපදායේ අඥානං अज्ञान कील की दाने नैतिक वेटहीम नैतिक निशा मे कामादी संपत् सपै सुख आत्मकुटापी ग्रहणे करणवा एवं दुग्गुड की सकस्वेच्च निशा अभी दुखतम गुदुरु करगन उपादान करगन वासीतले काम संपत्ति अने दुग्गुड हेतु काम संपत् विनस्वलायन विनस भाजनीयन विपरीत वेनो दलंट अम्बल तात्तला पुत्ता मत्ति धनंग मत्ति बालो विहंजति अरे बमुने क्यू विने पुताल इन्ने के सपाई दिमापी अंड दुअल इन्ने के सपाई पुत्तु सिटी में सपाई धूल सिटी में सपाई गेल अपी अत बत गागन लेव कागन हदन वडन कुडा कालीन नहीं कुछ चरण कैपवेन अने टिकेन टिक मोरन कोट
පෝෂණය වෙලා කය වැඩෙනකොට හිත වෙනස් වෙනකොට ඒ දරුව වැඩි වයසට පත් වෙනකොට ඒ අය ඒ අයගේ ගමන යනවා ඒ අයගේ ජීවන රාමුව තුළ ඒ හොද වෙන්නත් පුළුවන් නරක මග යන්නත් පුළුවන් මධ්‍යස්ත වෙන්නත් පුළුවන් කොයි කොහම වුණත් ඒ අය අපේ සිතුම් පැතුම් ආකල්ප අනුවම ජීවත් වෙනවා නෙවෙයි ඒ අයට උවමනා හැටියෙන් ඒ කට්ටිය කටයුතු කරනවා එතකොට ගුණ වේලාවට දෙමව්පිය පශ්චාත්තාපයක් ඇති කර ගන්නවා මොකක්ද අනේ අපේ දරුව කුඩා කාලේ විදියටම හැමදාම හිටියනම් හොඳයි නේද කියලා සමහර දෙමව්පියෝ එහෙම කියනවා ස්වාමීන් වහන්සේ අපේ ළමයි කුංචි කාලේ විදියටම හිටියනම් හොඳයි කියලා ඇයි ඔතන ඉන්න කිව්වම ඔතන ඉන්නවා බයට හරි ඉන්නවා ඔය කටයුත්ත කරන්න එපා අය කියලා කිව්වම බයට හරි කරන්නේ නැහැ කී කරුයි නමුත් වැඩි විහෙට පත් උන හැම් පස්සේ එහෙම නැහැ එපා කියන දේ කරනවා කරන්න කියන දේ කරන්නේ නැහැ බෑ කියනවා යමක් කියන්න කිව්වම කියන්නේ නැහැ නොකියන්න කිව්වම කියනවා යමක් බලන්න කිව්වම බලන්නේ නැහැ නොබලන්න කිව්වම බලනවා යමක් අහන්න කිව්වම අහන්නේ නැහැ යමක් නහන්න කිව්වම අහනවා ඔන්න තාත් එහෙම තමයි මේ මායතුළු මේ බණ අහන වැඩි වයසට පත් වෙච්ච මේ වැඩිහිටි උදවියත් අනිත් මධ්‍ය වයසේ ඉන්න ඇත්තොත් තමන්ගේ ජීවිත අතීතය ගැන කල්පනා කළාම දැනුන් තේරුම් මද කාලයේදී ඕක තමයි අපි කාගේ තත්ත්වය. අම්මා කියනවා උදේ ඔය කසාදි කරගන්න එපා ඔය ගෑනු ළමයා හොඳ නැහැ. එයයි මෙහිමයි එයයි වැඩක් නැහැ. එයාගේ පෙනුමෙන් තේරෙනවා එයා මහා කරදරකාරියක් ඒ නිසා තව ඉවසන්නේ නැහැ ඉවසන්නේ. පස්සේ කරදරේට වැටෙනවා වැටිලා ඊට පස්සේ අඬනවා. අන්තිමට ශෝක කරනවා මේක නිදසුණක් පමණයි කිව්වේ. එනිසා ඒ වගේ තමයි පින්වත්නි හැමදේම එහෙමයි ගොඩක් වෙලා බණ කියන්න වෙලාව නෙවෙයි දැන් එනිසා අපි කල්පනාකාරීව වග විභාග නැතුව පින්වත්නි ළමක් දෙවක් නැතුව අපි මේ දකින දකින වස්තු රූපාදී කෙරෙහි අපට ලැබෙන ලැබෙන කාම සම්පත් කෙරෙහි විඳින විඳින සෑම සම්පත්තියක් කෙරෙහිමත් වග විභාග නැතුව ඕනවාට වැඩිය ඇලෙන්න බැඳෙන්න ගියෝතින් පින්වත්නි අපට ලැබෙන්නේ මුලා වීම විතරම තමයි මේ ලෝකෙ මේ සංසාරේ. ඒ මුලාව තමයි අපි මේ සංසාරේ මහා දුකකට මහා නපුරකට හෙලන්නේ. මුලාව තරම් අවිද්‍යාව තරම් මෝහය තරම් මේ ලෝකයේ අඳුරක් තව මේ නැති කියන එක තථාගත සරුවන්යන් වහන්සේම අද දැනවදාලා. දුක පිළිබඳව දන්නේ නැ දුකට හේතුව හැදෙන විදිය දන්නේ නැ දුක්ඛයාගේ ප්‍රහාණය වූ නිරෝධ සත්‍ය දන්නේ නැ ඒ නිරෝධය සඳහා වැඩි යුතු පිළිවෙත් මාර්ගේ වැඩපිළිවෙල දන්නේ නැ අවිද්‍යාව මෝහය ඒ නිසා අම්මා තාත්තා දුව දරුවන් ගෙවල් දුරවල් යාන වාහන වස්තු සම්පත් අනතුරු නිලතලාදී කියන කීමකී හැම දෙයකටම අපි ඇලෙනවා 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 ඇලී වාසය කරනවා ඒවැය තියෙන දුක්ගතිය මතුවෙලා එනකොට කාලයක් යද්දි අපි දුක් වෙනවා ශෝක කරනවා මුලාවෙන් මෙරිලා යනවා ආයි සංසාරෙට ඇදගෙන වැටෙනවා ඒ නිසා මේ හැම දෙයකම මූල ධර්මයේ මූල පදාරතය තමයි පින්වත්නි තණ්හාව තණ්හාව තමයි මේ හැම සසර පැවැත්මකම මූලද්‍රව්‍ය නුවර තේරුම් ගන්න ඕනේ ඇසෙන් රූප කණෙන් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයෙන් ස්පර්ශයෙන් හිතෙන් හිතුවිලි ධර්ම කියලා කියනවා මෙන්න මේ සාරම්මණයන් කෙරෙන් තියෙන අනාවබෝධයේ නුනුවන නිසා තමයි අපි ඒවා ඇත්තයි ඒවා සැබෑවයි ඒවා ස්ථිරයි ඒවා නිත්‍යයි ඒවා සුඛයි ආත්මයි කියලා අපි ගන්නෙ අපි දන්නේ නැතිකම නිසා වැටහිම මදිකම නිසා ඉතින් නිසා අපි කල්පනා කටයුතු වන්නේම අනේ මේ සියල්ලම වෙනසටම භාජනය වෙලා වෙනස් වෙලාම යනවා කියලා හිතන්න ඕනේ. අම්මාද තාත්තාද දරුවෝද ස්වාමියාද බිරිඳද ආදී කොට මේ හැමදේම වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා. යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්ත සත්‍ය වශයෙන්ම දුකයි. ඒ මේ පරම සත්‍ය ලෝකයට වදාළේ තථාගත සරුවඥ බුදුරජාණන් වහන්සේමයි. ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධයේ කිසිදු වෙනසක් නැහැ, අඩුවක් නැහැ, වැරදීමක් නැහැ උන්වහන්සේට. උන්වහන්සේ සියල්ලම අවබෝධකට වදාලා භින්ඤයං අභිඤ්ඤාතං දැනගත යුතු සියලුම සංස්කාර ධර්මයන්ද
ඒ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම පැවතීම නිරුද්ධ වීම සංඛ්‍යාත සියල්ලම අවබෝධ කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරුවඥයි. ඒ සරුවඥතා ඥාණයට පත් වෙලා තථාගතයන් වහන්සේ වදාළ නම් මහණෙනි රූපේ දුකයි රූපේ සාරයක් නැහැ. රූපෙන් નિසරු දෙයක්. මේ රූපයේ සාරවත් භාවයකින් ගන්න ඔය අමු ගතිය ස්ථීර නැහැ. එම වෙනස් වෙලා යනවා. ඒවා අනිත්‍යයි. මේ අසත් රූපයත් ආදී ඊ පිළිබඳව පවතින අනිත්‍යතා දුක්ඛතා නත්තතාවයන් පිළිබඳ තථාගතයන් වහන්සේ වදාළ සීක්නම් ඒ මේ ලෝකයේ පරම සත්‍යයක් වන්නේමය. එනිසා රූපාදී කෙරෙන් අපිට තියෙන බැඳීම දැඩි ඇලීම ප්‍රහාණය කරගන්න රූපාදීනවයන් පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. ශබ්දත් එහෙමයි. ගඳ සුවඳ රස ස්පර්ශ ආදී ඔක්කොම එහෙමයි. අන්න ඒ නිසා අපි මේ දක්වා සංසාරයේ දුක්ුණා නම් ඇඬුවා නම් වැළපුණා නම් ශෝක කරා නම් යම් අකුසල් කර්ම කර්මපත උපදවා ගත්තා නම් අපි උපදවා ගත්තේම මෙන්න මේ කාම සම්පත් පිළිබඳව තියෙන දැඩි ලෝභය මුල් කරගෙන ද්වේෂය මෝහය ඒ සඳහා තමන්ගේ හිතේ නැවත නැවත උපදවා ගැනීම නිසායි. නං තන්නක්ක යෝ නිබ්බානං නිබ්බානං පරමං සුඛං තණ්හාවගේ ක්ෂයවීම තන්නක්කයෝ ක්ෂය කිරීමමයි නිබ්බානං ඒ උතුම් අමා මහ නිවනය කියලා උන්වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිවන පරම සැපයයි උතුම්ම සැපය වෙනවා. ඇයි ඒ? තණ්හාවෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේට තණ්හාව නිසා කිසිම අමාරුවක් නැහැ. තණ්හාව නිසා කිසිම වේදනාවක් නැහැ. තණ්හාව නිසා කිසිම අමාරුවක් කටුක බවක් දුෂ්කර බවක් ඒ රහතන් වහන්සේගේ නැහැ. නමුත් ප්‍රතජ්ජන ඔබාප හැමදෙනාට තණ්හාව නිසා බොහොම අමාරු ඇදෙනවා. තණ්හාව නිසා බොහොම ශෝක කරනවා. තණ්හාව නිසා බොහෝ කම්කටොළු වලට ගොදුරු වෙනවා අපි. නේද? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම කියලා හයක් තියෙනෝනේ. රූපේ කෙරෙහි තියෙන කැමැත්ත ඇලීම රූපකාම. ඒ විඳීමේ ආසාව රූපේ. ශබ්දේ, ගන්ධේ, රසේ ස්පර්ශ ආදී ත්‍රේණං රහතන් වහන්සේට කිසිවක් නැහැ. සියලු උපදින්ගින් කාම උපදා උපදියාදී සියල්ලංගෙම නිදහස් වුණා. උන්වහන්සේ පරම නිදහස් කෙනෙක් බැවින් කිසිදු ඇලීමක් බැඳීමක් නැත්තා වූ පරම ශාන්ත ප්‍රණීත සිසිල්ලු උතුම් නිවනින් සැනසී වාසය කරනවා කියන උන්වහන්සේ පෙන්වුවා. එනිසා පින්වත්නි අද මේ දාන පූජාව සංඝෝපස්ථානමේ පින්කම සීල භාවනා සති සමාධි පින්කම් ඔබේ ජීවිත තුල දියුණු පමුණුවා ගන්නකොට ඔන්න ඔය ලෝභ හිතයි යටපත් වෙලා යන්නේ. ලෝභ හිත යටපත් වෙන්නේ යටපත් වෙන්න ලෝභය නිසා හටගන්න පලිබෝධ නැති වෙනවා. එතකොට ගැටීම අඩු වෙනව නැති වෙනවා. මෝහය මුලාවත් නැති වෙලා යනවා. අන්න එතකොට පින්වත්නි ලෝභයාගේ සංසිඳීම ලෝභයාගේ ප්‍රගාණ්‍ය ලෝභයාගේ විනිර්මුක්ත භාවය නිසා දේශයාගේ හට ගැනීම නැති වෙනවා. ලෝභයාගේ ප්‍රගාණී නිසා මෝහයාගේ හට ගැනීමක් කොහින්ද? නං ලෝභය දුරු කරා කියන්නේ ද්වේෂය නැති කරා මෝහය නැති කරා ලෝභ දේශ මෝහ ආදී සියලු කෙලෙස් නැතිකට ලබන උතුම් විමුක්ති පද සංඛ්‍යාත අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරලා වෙනවා. එනිසා අපි ඒ සඳහාම අපේ හිත මෙහෙවන්ට ඕනේ. පුළුවන් තරම් සිහිය උපදවා ගන්න බලන්න. දන් දෙනවා කියලා කියන්නේ පින්වත්නි ලෝභ හිත දුරු කරන්න පුරුදු වෙනවා කියන එක ප්‍රතිපත්ති ධර්මයක්. දන් දෙනවා කියලා ආමිෂය කියලා කියන්නේ ආමිෂ ආනිසංස ගැනයි. ආයු වර්ණ සැබ්බල ප්‍රඥා කියන්නේ දන් දීමෙන් ලැබෙන ප්‍රතිවිපාකයනේ. ඒක ආනිසංස. නමුත් දන් දීම නාව නැමැති කෘත්‍යය වැටෙන්නේ පින්වත්නි ප්‍රතිපත්ති පූජාවට. දන් දීමනාව කියලා කියන්නේ කුමක්ද? අපේ චේතනා සමුදායකින් ලෝභහිත ඉවත් කරන්න ලෝභහිත බැහැර කරන්න හිත පුහුණු කිරීමේ ප්‍රතිපන්ති පූජාව කියලා සඳහන් වෙනවා. දන් දීම කියන්නේ ආධ්‍යාත්මික ආයතන කතාවෙන් ගත්තාම ප්‍රතිපන්ති පූජාව. සිල් රැකීමේ ආනිසංස ඕන තරම් ලැබෙනවා. සිල් රකින්නවාය කියලා කියන්නේ කෘත්‍ය වශයෙන් ගත්තාම තමන්ගේ අංගපසංග කය තමන්ගේ ශරීර ක්‍රියාකාරීත්වය කායේ කායානුපස්සී භික්කවේ විහෙරති කියන
කායානුපස්සනා සතිපට්ඨානයේ තුල පුහුණු කිරීම බැවින් සිල්වත් වීමත් ප්‍රතිපත්ති පූජාව කියලා සඳහන්ව පවතිනවා සාදු 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 භාවනා වැඩිම කියන්නේ ඉනේන අරමුණක් අරමුණක් පාසාම සීයෙන් නුවණින් සති සම්පජානකාරීව චිත්තේ චිත්තානුපස්සී භික්කවේ විහෙරති මහණෙනි සිතේ හටගන්නා වූ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ අමෝහ සංඛ්‍යාත ඒ තන්හි හටගන්නා වූ පවතිනා වූ නිරුද්ධවන්නා වූ චිත්තචෛසික පරම්පරාව පිළිබඳව සීයෙන් බලාවාසය කිරීම ඒ නිසාද එද සිත සංසුන් කරගෙන එක්තෙන් කරගෙන එකලස් කරගෙන චිතේ කාංග්‍රතාය උපරිම මට්ටම වූ අරහත් ඵල ඥානය දක්වා හිත සංසුන් කරගන්නවා ඒ සඳහා පුහුණු වීමයි භාවනා මනසිකාරය සඳහන් වෙන්නේ ප්‍රතිපත්ති පූජාවයි දන් දීමේ කෘත්‍ය ප්‍රතිපත්තියයි සිල්ලකීමේ කෘත්‍ය ප්‍රතිපත්තියයි භාවනා වැඩිමේ කෘත්‍ය ප්‍රතිපත්තියයි දැන් දන් දීලා කොහොමද නිවන් දකින්නේ කියලා ඇතමෙ අහන්න පුළුවන් නිවන් දකින්නේ අර කියලා දුන්න විදියටයි කොහොමද ලෝභිත බැහැර කරන්න දන් දෙනවා එතකොට හිතේ ප්‍රතිපත්තියක් වැඩෙනෝ අලෝභ චේතන සාදුකය අනේ නිසා පින්වත්නි දැන් අපි මේ දේශනාව සංකරන්න බලාපොරොත්තු වෙනවා අපට ඔබට උපන්නායට උපදින්න ඉන්න ආයට ඉපදුනා වූ මරුණා වූ යම් තාක් තුන් ලෝකවාසී සත්ව ප්‍රජාවක් වෙන්නන් දිව්‍යයන් මිනිසයන් බ්‍රහ්මීන් ආදී කොට ඇද්දා වූ ඉහළ සත්වයන්ටත් පහළ සත්වයන් වශයෙන් ප්‍රේත අසුර නීරායක තිරිසන් කියන සත්වයන්ටත් මනුෂ්‍ය භාවී ඔබ අප සෑම දිනාටම एकम सनसी मेकम सुवे एकम उत्तरीतर निष्ठाव मे सियलु दुःख अंगिं निदहास लबना मामा निवन सपताई या मामा निवन सपतें मेहा वेन किसीम सपयक विन्वत् नीट लंग विन्दवत् पुलुवं कमक् ने चक्रवर्ति राज संपत्तिय ततुरु दहं वेनवना अनि सप पिलिबंदव कवर कथावक्द अनि मनिसा पिन्वत् नी कोमहरि अप्रमादी वेन्न बलन्न අපමිදම් භික්කවේ ආයුන් භික්කවේ මහණෙනි මේ අල්පෝ සල්පෝ ආවුස කාලයක් අපට ලැබිලා තියෙන්නේ අර මා උදේ මතක් කළා වගේ සීකී බුදුරජාණන් වහන්සේ වෙස්සබු බුදුරජාණන් වහන්සේ කකුසඳ පොහනා ගමන බුදුරජාණන් ආන ශාසනවල තිබිච්ච දීර්ඝ ආවුසය අවුරුදු 80000 70000 60000 40000 30000 20000 වශයෙන් තෙවුණා නමුත් අපේ ශාසනයේ ආවුසය කොච්චර අඩුද अपे मुद्रजानीवन अप्रमादीव 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 प्रतिपत्तिकरण धर्मी दीत्वा क्लवसान वासे मतकरमि।